ආර්ථික පුනරුදයක් ඇති කරමින් සියලු ජනතාවට ප්‍රතිලාභ හිමිවන නිරිත දිග ආර්ථික කවුළුව සහ ඊසාන දිග ආර්ථික කවුළුව ලෙස ප්‍රධාන කවුළු දෙකක් විවෘත කිරීමට රජය පියවර ගත්තා. එහි උප ආර්ථික කවුළුව නම් කළේ කඳුරට ආර්ථික කවුළුව ලෙසයි. මෙහි නිරිත දිග ආර්ථික කවුළුවට අයත් වන්නේ බස්නාහිර, වයඹ, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට අයත් ප්‍රදේශයි. ඒ යටතේ අධිවේගී මාර්ග ජාලය මගින් මහනුවර සිට කොළඹ හරහා ගාල්ල, හම්බන්තොට හා මොනරාගල දක්වා එක් ආර්ථික කවුළුවක් සම්බන්ධ කරනු ඇති. ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් සහ ප්‍රධාන කලාපීය වරායන් දෙකක් දැනටමත් මෙම ආර්ථික කවුළුවට අයත්ව පවතිනවා. මෙයටතේ තවත් ආර්ථික සැලසුම් රැසක් ක්‍රියාත්මකයි. එනම් මධ්‍යම අධිවේගී මාර්ගය, මහනුවර නගරයේ පේරාදෙණිය සිට කුණ්ඩසාලේ දක්වා විහිදෙන නව සැලසුම, සංචාරක කර්මාන්තය හා තොරතුරු තාක්ෂණ යන අංශ සඳහා අවශ්‍ය පහසුකම් වලින් මහනුවර නගරය අංග සම්පූර්ණ කිරීම, මාතලේ මහනුවර නුවරඑළිය යාකෙරෙන නව සංචාරක කලාපයක්, බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය, බස්නාහිර මෙගාපොලිස් සැලසුම, කෘෂිකර්ම නවීකරණය හා කෘෂි තාක්ෂණයේ යෙදවීම, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ නවීකරණය හා සංවර්ධනය ජාත්‍යන්තර මූල්‍ය නගරයේ පළමු ආර්ථික කවුළුවේ ප්‍රධාන සැලසුම් වනවා. මෙයටතේ වයඹ සහ සබරගමුවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු බලගතු ශ්‍රී ලංකාවක් තුළින් තවදුරටත් ගෙන ඒමට අප සූදානම්. විදෙස් රටවලින් ගෙන්වන ප්‍රමිතීන් තුර අර්ථාපල් හා ලොකුලූණු වෙළඳපොළට සූක්ෂම ලෙස යොමු කිරීමේ ජාවාරමක තොරතුරු මාධ්‍ය මගින් පෙන්වා දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ දඹුල මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් හා ලූණු තොගයක් සොයාගත්තා. දඹුල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතාගේ මෙහෙයවීම මත දඹුල්ල පොලිසිය සහාය දැතිව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයේ ගබඩා රසක් පරීක්ෂාවට ලක් කළා. අලත් මගේ දෙවිය මහත්තයා මේ ලුණේ දාපේ බොරු කියන්න ඕනේ. මේ දාපු විසි කරන්න පුරවන්න. ආ මේ විසි කරන්න පුරවන්නේ කාද? විසි කරන්න. දෙන්න බැරි නෑ. නෑ නෑ. විසි කරන්න නෑ. නගර සභාවට මුදල් බඳලා අපේ මේවායකට ගිහින් දාන්න පුළුවන්. හරි? ගාඩ්ලිකට. එහෙම නැතු අය ගක්කිය දාලා ෆෑන් දාලා තොරන්නේ මොකටද? මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්තාපල් තොගයක් සොයාගෙනු අතර වැටලීම සිදු කරන අවස්ථාවේදීද නරක්කු වර්තාපල් සහ ලොකුලූණු තොරමින් සිටි බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ. යනුව ගබඩා කිහිපයකටම මුද්‍රා තැබුණා. දැන් අපි කියනවා ඔයා මේක විසි කරන්න දාප එකක් ගෙනල්ලා මේ බාර තියෙන්නේ. දැන් මම මේක සීල් කරන්න. හරිද? සීල් කරලා නිසාවෙන් දාන්න. මේක සීල් කරන්න. කූඹියෝ කෑවාද සහෝදරයායි ඇසීම බොහෝ දෙන අතර මේ දිනවල හුවමාරුවන සුලභ වඳරක්. ITN නාලිකාවේ විකාශ වන කූඹියෝ සහ සහෝදරයා ටෙලිනාට්‍ය පිළිබඳ මේ වන විට විවිධ කතිකාවන් ගොඩනැගෙමින් පවතිනවා. ඒ පිළිබඳ වන සංවාදයක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. වෙනසක තාරුණ්‍ය සංවිධාන කළ කූඹියෝ සහෝදරයා සහ වම යන තේමාව යටතේ මෙම සංවාදය පවත්වනු ලැබුවා. හොඳට බලන්න මේ ජාත්‍යන්තර කම්කරු ගීතේ. ඒ කම්කරු ගීතේ ඒ ටෝන් එක ඇතුලේ තමයි අර කූඹියෝ එකේ සින්දුව හැදිලා තියෙන. සම්සේ කෙහෙමල් විප්ලවය කරන්න කලින් හරියට කතා කරන්න ඉගෙන ගන්නවා. අපි කිව්වොත් ලංකාවේ වාමාංශික ඉතිහාසය සහ වාමාංශික මේ මොහොත අමතක කරලා කූඹියෝ එකේ චරිත සහ ලත කූඹියෝ එකේ තියෙන පැවැත්ම අපිට කියව ගන්න බැහැ කියන එක තමයි මගේ යෝජනාව. කෘතියේ කෝඩුවාවල් දෙනවා, සිම්බල්ස් දෙනවා. ඒ සිම්බල්ස් බාර අරගෙන අපිට කරන්න. සාන්තක සහෝදරයා. සහෝදරයා කූඹියකටත් වඩා ඍජුව ලංකාවේ වාමාංශික කතිකාවය තුළ ඉතාම නිශ්චිතව ස්ථානගත කරන්න පුළුවන්. මේ ජාතීන් අතර ප්‍රශ්නේ මුං ආයේ අවුල වෙනවා. එහෙම නැත්නම් අනිත් එවුන් අවසන්කම් ඉඳලා මුං ඒකේ වාසිය ගන්න. මේ සමාජ ක්‍රමයේ තියෙන කැතකම්, ගේම් ගැහිම, ඒ විපරීතකම මේ තරම් අමුවෙන්ම නිර්මාණාත්මකව පෙන්නලා තියෙද්දි යකෝ මේ හැමෝම කැමති. මං දැකලා නැහැ එක එක්කත් මේකට විරුද්ධත්වයක් පළ කරලා. ඒකෙත් මොකක් හරි අවුලක් තියෙන්න බෑනේ.
ලංකාවේ වමේ දේශපාලනය නැත්නම් ලංකාවේ විමුක්ති දේශපාලනය කියන ඒ කලාපය තුල හවතින සමාජ මානසිකත්වයේ නැත්නම් ඒ සමාජයේ අධිපති විඥානයේම එක්තරා පිළිබිඹු දෙකක්. සොක්කන් ලොක්කන් වුණාට පස්සේ උන්ට ආට උණ ගන්න මොකද කියලා දන්නවද? උන්ගේ ඉස්කමේ බිත්ති නුරෝග. මේ කතා දෙකෙන්ම නියෝජනය වෙන්නේ යම් කිසි විදිහකට 80 දශකයේ ඉපදිලා අගින් 2000 දශකයේ මුල වගේ ලියපු අපේ පරම්පරාවේ කට්ටිය තමයි මේ ගැන තමයි මේ කතා බහ යන්නේ. මේ පැත්තෙන් මෙන්න මේ වගේ මැජර දේශපාලන සංස්කෘතියක් ඇතුළේ තාරුණ්‍ය ගැන කතා කරනකොට රුඹියෝ ඇතුළේ අනිත් පැත්තෙන් අපිට ෆැන්ටසියක් යෝජනා කරනවා තව දුරටත් මේක තුළ අරගල කරන්න පුළුවන් වඩා සාධාරණ සමාජයක් තුළින් කතා කරන්න පුළුවන් යයි කියන බලාපොරොත්තුව අපිට ඉතුරු කරනවා සහෝදරයා වගේ කතාවක් ඇතුළේ. උඹලා වගේ ඊළඟ ආත්මේ ප්ලෑන් කරන මධ්‍යම ප්‍රාන්තිකයෝ තමයි මේ රටේ හිඟන්න හදන්නේ. සහෝදරයා එක්ක ඇතුළේ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා සිස්ටම් විරෝධය. සිස්ටම් එකේ අසමත් වීම භූමිය පෙන්නදී අපි එතනින් පස්සේ ටෙලිනාට්‍යයේ මේ සිස්ටම් එකට විරුද්ධ දේශපාලනයේ මාර්ගය මොකක්ද, ඒකේ උපාය මාර්ගික යෝජනා මොකක්ද කියලා සාකච්ඡා කරමින් තියෙනවා. මන්තට කිව්වා මරන්න ඕන වැදගත් දෙයකට මැරියන් කියලා. මේ විරාමෙන් අනතුරුව විදෙස් පුවත්. මේ නැගෙනහිර මුහුදු කලාපයේදී මගින් 251ක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ුණා. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මලසිරුරු හතරක් මේ වන විට සොයාගෙන තිබෙනවා. මේගේ සංඛ්‍යාව තවත් ඉහළ යැයි බවයි පිලිපීන බලධාරීන් කියා සිටින්නේ. ගෝලින් සහ මුහුදු මගින් පුද්ගලින් බේරා ගැනීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදික මන්තිරුවක් දෙසට මෝටර් රථයක් ධාවනය කරවීමෙන් පුද්ගලින් 19 දෙනෙකු තුවාල ලැබුවා. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත් රියදුරු මානසික රෝගයකින් පෙළුණු අයකු බවත් එරට පොලිසිය පවසනවා. වේගයෙන් පැමිණි මෝටර් රථයක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිසක් වෙත සිතාමතාම ගැටීමට සැලසූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය පුද්ගලින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තේරීම් කමිටු සාමාජිකයෙකු බවට පත්කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඊට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. ප්‍රධාන පුහුණුකරු ලෙස ඊයේ දිනේ වැඩබාරගත් චන්දිකා හතුරුසිංහ මහතාට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔබතුමා මොකද හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙලාවේ දක්වන දක්ෂතා පිළිබඳව? මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂතාවය දක්වන්න පුළුවන් කණ්ඩායමක්. හරි සැලැස්මක් අනුව තරග වලට මුහුණ දුන්නොත් ලෙවල් දෙක තුනක් උඩට යන්නට පොටෙන්ෂල් එක තියෙනවා. ඇයි ඒ දක්ෂතා එළියට දෙන්න බැරි වෙලා තියෙන්නේ? කන්සිස්ටන්ට් ටේරින් හරි ප්ලේයර්ස්ලා හරි ටැංග වලට යොදවන කම්බිනේෂන් එකක් හදලා ඒ ෆෝමැට් එක දක්ෂතාවය තියෙන අය බලලා කාලයක් ඒගොල්ලන්ට දුන්නට පස්සේ දුන්නොත් අපිට ওই දක්ෂතාවය වැඩිදුරු ප්‍රයෝජන කරන්න පුළුවන්. ඔබතුමාට කොච්චර කාලයක් ඇයි කියලා හිතනවද ඒ තැනට එන්න? කොහමද ආසේ ඇක්සිඩන්ට් එකක් වෙලා නින්නේ? නෑ දැන් හනිපුලා කොච්චර කාලද? මාස 6යි තව. තව මාස 6යි. ඒ වගේ තමයි. ටිකක් කාලයක් ඇයි? මොකද මම විතරක් නෙමේ ඒ ප්ලේයර්ස්ලත් පුරුදු වෙන්න ඕන. මම හිතන විදියට ඒගොල්ලන්ටත් වෙනස් විදියට ට්‍රේන් කරන්න ඒ ඔක්කොම ඕල් ඉන් ටු ප්ලේස් not මේ එක දෙයක් විතරක් වෙන කරලා හදන්න පුළුවන් නම් ඒක ඉක්මන් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ටිකක් කාලයක් ඉවසීමෙන් ඉමු. ඒක නෙක්ස්ට් එකේ අපි දිනන්න පුළුවන්. මොකද හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔබ පුහුණු කරපු බංග්ලාදේශයටම ගිහිල්ලා ක්‍රීඩා කිරීම පිළිබඳව? ඔව් ඒක අභියෝගයක්. ඒ වගේම ගොඩක් දේවල් මම දන්නවා. ඒගොල්ලෝ දක්ෂතාවය ඒගොල්ලෝ දන්නවා මං හිතන විදිය. සෝ ඔන් ද ඔපචුනිටි එක. රටේ සමස්ත ජනතාවට මොකද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? මම මගේ උපරිමය කරනවා. මම දන්න දේ හැමදේම කරලා මේ අපේ කණ්ඩායම ජයග්‍රහී මාවතකට ගෙනෙන්න තමයි මම දක්වන උත්සාහ කරන්නේ. දිවිනේ ප්‍රදේශ රැසකට අද දිනෙත් අධික වැසි පතිත වුණා. කල්ගුණේ පිළිබඳ තවත් තොරතුරු රාත්‍රී 9:30 ප්‍රතිවිකාශයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. රාත්‍රී 9:30 යලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.